සංගීත සමග රැඳෙලින්න අපි හැමෝම මේ වෙනකොටත් දන්නවා කල්පනගේ රඟපෑම ඇත්තටම අසේලනම් හොඳටම අහුවෙලා ඉන්නේ ඇත්තටම නිෂාදාල කරපු රංගනය නිසා මහේට ලකුණු එකක් අසේලගෙන් තිබුණා නම් ඒ ලකුණත් කපලා දාන්න සමත් වුණා එදා මහී සහ නිෂා හොටල් කාමරේ ඉඳලා හුණ වෙලාවේ ඇත්තටම අසේල කියන්නේ බොරුවට ගොඩක් කැමති කෙනෙක් නෙවෙයි අසේල තමන්ගේ දුවට ආදරෙයි ඒ ගැන කාටත් විවාද කරන්න බෑ මිලින්ද හදපු සැලසුමේ හැටියට කල්පන්ට ඕනෑකම තිබුණේ අසේනි මහේගෙන් සදහට මෑත් කරන්න හැබැයි සිද්ධුනේ තවත් දෙයක් ඒ කිව්වේ අසේනි මහේ දැන් ටිකක් ඈත් වෙලා හිටියට ආයේ ලං වෙනවා කල්පනට ඈත් කරන්න බැරි තරමටම මිලින්දගේ සැලසුම් ඇත්තටම කිරිගහට එන්න වගේ හරියනවා මොකද මහේ නිෂා කාමරේ හිටපු එක ඇත්ත වගේම තිබුණා හැබැයි සුරංජිත් තැමති දුන්න කල්පන්ට වගේම මිලින්දට උපදෙසක් ඒ කියන්නේ අසේලට මහී නිෂා හිටපු එක රංගනයක් කියන දේ දැනගන්න තියන්න එපා කියලා හැබැයි දැන් නිෂා අසේනිට හැමදේම කියලා ඉවරයි ඉතින් මහී සහ යාළුවෝ සෙට් එක දැන් වැඩ පටන් ගන්නවා ඒ කියන්නේ දැන් මහීල කරන්න ඕනේ එක දෙයයි ඒ කියන්නේ කලින් නිෂා යාළුවල හිටපු කොල්ලෝ සාගන්න එක අන්න එතකොට නිෂාට සහ ඒ කොල්ලට පුළුවන් කල්පන කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම ලොයිඩ් මේ හැමෝම සහ හොටෙල් එකේ හිටපු මැනේජර් මේ ඔක්කොම උන දේවල් පැහැදිලි කළාට පස්සේ කල්පනට යන්නේමන් නැති වෙනවා. ඊට පස්සේ අසේල දැනගන්නවා මේ සැලසුම් හැදුවේ මිලින්ද කියලා. ඉතින් අසේලට හොඳටම තරහ යනවා. ඒකට හේතුව තමයි අසේලට මේ වෙලාවේ තරහ යන්නේ. Taman රවට්ටුව නිසා. මොකද අසේල බොරුවට ආස නැහැ. ඉතින් මිලින්දට ගහන්නම යනවා. හැබැයි ඉතින් සුරංජිත් තැමති මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳයි කියලා හිතන්න පුළුවන්. මොකද කල්පනට කියන්න පුළුවන්. කලනත් මේ හැම දෙයක්ම දැනන් හිටිය කියලා. මොකද කල්පන්ට කල්නගේ පිටින් තියන්නත් පුළුවන් මේ දේවල් කළේ කල්නගේ අනුදැනුම් පිට නිසා. හැබැයි ටික දවසක් යනතුරු මිලින්දව අතෑරලම දානවා අසේල. ආයේ විශ්වාස කරන්නෙම නැහැ. හැබැයි මේ හැමදේම පැහැදිලි වුණත් අසේල කල්පනව අතාරින්නේ නැන්නේ. අසේනි මහේගෙන් බේරගන්න මේ වගේ දේවල් කළා කියන දේ කල්පන ඔප්පු කරાવી. මොකද ඉතින් මිලින්ද වුණත් සට කපටීනේ ඒත් අසේනිට මහේට ගොඩක් සතුටුයි හේතුව මහේ නිවැරදි බව තාත්තට ඔප්පු කරන්න පුළුවන් වුණ නිසා මොකද ඉතින් මහේගේ සංගීත ගමන සාර්ථක වුණාට පස්සේ පුළුවන් තාත්තගේ කැමැත්ත ගන්න